අයිබුවන් මම මිහිරන්. ඉතින් අද අපි ගොඩක් දවසකින් අපි දැන් ඉන්නේ සුන්දර සිරිපාද පහසලත් සුන්දර හැටන් නගරෙන් කිලෝමීටර් 20ක් පමණ ඉස්සරහට ඇවිල්ලා මස්කලී ප්‍රදේශයට ඇවිල්ලා ඊට පස්සේ මස්කලී ප්‍රදේශයෙන් ගාඩ්මෝ බස් එක නැගලා කිලෝමීටර් 10ක් විතර ආපුවම අපිට මේ හුදකලා පරිසරය බලා ගන්න පුළුවන්. මාරම ලස්සනයි. ඉතින් මේ සුන්දර තේවත්ත මැදින් තමයි යන්න තියෙන්නේ. ඉතින් අපිට පල්ලේ ලස්සන මං ජීවිතයේ ලස්සන ලංකාවේ ලස්සනම මගේ ඇස්වලින් දැකපු මස්කෙලිය ජලාශේ. අපි ඉස්සරහින් තියෙන වතුර නම් ගොඩක් අඩුයි. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු අපි යන ලොකේෂන් එක මොකක්ද කියලා. අපි ආවා විනාඩි 20ක් 25ක් විතර මේ පාර දිගේ තමයි එන්න තියෙන්නේ. අපිට මම පෙන්වනා වගේ ඈතින් පෙන්වනවා ගාඩ්මෝ දියල්. ඊට එහා පැත්තෙන් පේනවා මරේ දියල්. ඉතින් අපි මෙහෙම ඉස්සරහට යන් ටිකක් අඳුරු කරලා තියෙන්නේ. මේ පැත්තේ පරිසර ස්වභාවය එහෙම තමයි. වතුර අඩු හින්දා දූපත් වගේ මතු වෙලා තියෙන ජලාශේ. මේ කට්ටිය යකම මෙහෙමනේ. ටෙන්ට එකේ මෙතන ඉතින් ඔක්කොම ක්ලීන් කරා. තව දෙගොල්ලක් ඉන්නා මෙතන. ඉතින් අපි පල්ලට සමු දීලා අපි දැන් යන්න හදන්නේ. ඉතින් යන්න හදන්නේ මේ දියල්ලේ උඩට අපගාඩ් මෝල්ට් වලට. අපි දෙන්නත් ඉන්නවා ඉස්සරහින්. අපි ආපු පාරේ යන්න තියෙන්නේ.
ඉවරද? හරි හොරි. ඌරල්ලම නැද්ද දන්නේ නේ අපි හිටියේ මෙතන ඊට පස්සේ ඉතින් එදිනෙක කොහොම දේවත්තෙන් ඇවිල්ලා මේ ආවට පස්සේ අපි ආවා මෙතන view point එකක් තියෙනවා දැන් ගහම ආවම සම්පූර්ණ ගාට්මෝ දියල්ලෙම view එක බලා ගන්න පුළුවන් අපි මෙතන ආපහුම අපි රත්තරන් මෙන්න මෙතනින් මෙතන හිටියේ මෙතන අපි ටෙන්ට් එක ගහුවේ ඊට පස්සේ මෙහෙම මෙහෙම ඇවිල්ලා මේ පාර දිගේ ආවා මෙතෙන්ට අපි උඩ පාට නම් ආවා අපිට මෙතෙන් ආවම මෙතන පේනවා සිරී පාදේ උඩ කොටස මෙතෙන් ආවම මෙන්න මේ හරියෙන් බලා ගන්න පුළුවන් දැන් ආවම උඩ ගමක් තමයි තියෙන්නේ ඊට පස්සේ අපි ආවේ මෙන්න මෙහි ඉඳන් ආවලා මෙතන එන්න පාර නම් ටිකක් දුෂ්කර පාරක් තියෙන්නේ එන්න මෙතනින් ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙතනින් තමයි එන්න තියෙන්නේ මෙන්න මේ පාරෙන් ඇවිල්ලා මෙතනින් ආපහුම මෙතන මැට තියෙනවා ගාඩ්මෝ දියල්ලේ එන වතුර මෙතනින් ඇවිල්ලා මෙතනින් තමයි පල්ලයට කඩම් වෙන්නේ අපි යම් බලන්න පල්ලයට
අපි එනවාස් එක්කම කන්ද උඩින් ඉර නැගගෙන එනවා. ඊට පස්සේ අපි මෙතනින් ඇවිල්ලා අපි දැන් අපි හොයපු අපේ මහන්සිය හැමදේම අපි අවසාන පොයින්ට් එකට ආවා. ඉස්සරහට ගිහලා බලමු. Thank you.